ශ්‍රී ලංකාවේ දේශපාලනයේ යම් කිසි පුදුමාකාර සිදුවීම් ලෙස ඇතමුන් සඳහන් හඳුන්වන ලබන සිදුවීම් ගණනාවක් මේ කෙටි කාලය තුළ සිදුවෙමින් තිබෙනවා. විවිධ වෙනස්කම් විපර්යාසයන් සිදුවෙමින් තිබෙනවා. ඒ අතර තමයි අද දවසේදී පාර්ලිමේන්තුව කැඳවීමෙන් අනතුරුව අමාත්‍යවරුන් එක් අමාත්‍යවරයෙක් වසන්ත සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයට යලිත්තරක් සහය දෙමින් සිය අමාත්‍යවරයා නිල් අස්සීම සඳහන් කළා. ඒ වගේම වඩිවැල් සුරේෂ් මහතා පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. මේට අමතරව එක්සත් ජනතා නිදහස් සංදර නියෝජනය කරමින් සිටි එච්.එම්. ෆෞසි මහතා, මනුෂ රණක්කාර මහතා, ඒ වගේම පියසේන ගමගේ මහතා අද දවසේදී එක්සත් ජාතික පක්ෂයේ අසුන් ගන්නා විපක්ෂයේ අසුන් ගැනීමත් කැපී පෙනෙන සිදුවීමක් බවට පත් වුණා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ විසින් අද උදෑසන පාර්ලිමේන්තු ආරම්භ වීමට පෙර කථානායකවරයාට විශ්වාස භංග යෝජනාවක් බාර දුන්නා. ඒ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජයට එරෙහිවයි එම විශ්වාස භංගය බාර දුන්නේ. අපිට දැන් යලිත් වරක් හැකියාව ලැබෙනවා නම් සජීවි දර්ශන වෙත යොමුවන්නට අපි බලාපොරොත්තු වන යලිත් වරක් සජීවි දර්ශන වෙත යොමුීමේ හැකියාවක් තිබෙනවා නම් මෙම දර්ශන වෙත යොමුවන්නට. දැන් යලිත් වරක් අපිට හැකියාව තිබෙනවා මුස්ලිම් කොංග්‍රසේ නායක රවුෆ් හකිම් මහතාගේ අදහස් දැක්වීම වෙත යොමුවන්නට පාර්ලිමේන්තු පරිශ්‍රය සිටයි මේ සජීවි විකාශය ඔබ වෙත ගෙනෙන්නේ. පසුගිය සති දෙකකට කලින් කලුසි පුරාදාවේ වෙච්ච ඉතාමත්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය උදත් කරලා ප්‍රජාතන්ත්‍රවාදයට මරුපහරක් එල්ල කරමින් ජනමතය පිළිබඳ කිසිදු හැඟීමක්, බහුතරය පිළිබඳ කිසිදු හැඟීමක් නොමැතිව එදා මේ වංචනික ආණ්ඩුවගත් ක්‍රියාමාර්ගයට එරෙහිව අපි එදා තීන්දුවක් ගත්තා. ඒ ආණ්ඩුවේ අමාත්‍ය ධූර වලින් ඉවත් වෙලා, එයා ආණ්ඩුවේ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙලා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් අපි පෙනී සිටින්න ඕනි කියන තීන්දුව අපි එදා ගත්තා. එයින් පස්සේ පාර්ලිමේන්තුවේ බහුතරය හදාගන්න බැහැ කියලා දැනගෙනකොට පාර්ලිමේන්තුවේ බහුතරය හදාගන්න කෝටි ගණන් වලට මන්ත්‍රීවරු බිලීබා ගන්න නිර්ලජ්ජිත දේශපාලන ව්‍යාපාරයක නිරත වෙලා ඒත් 113 හදාගන්න බැරි වෙනකොට තමයි මේ කණ්ඩායම තීන්දුව කරේ පාර්ලිමේන්තුව විසුරුවන්න ඕනි කියලා. ඒ පාර්ලිමේන්තුව විසුරුවන්නට ගත්තු අත්නෝමතික ව්‍යවස්ථා විරෝධී ක්‍රියාමාර්ගයට අධිකරණය ලබා දීපු නියෝගයත් සමග අද දිනේදී පාර්ලිමේන්තුව රැස් වෙන්න පුළුවන්කම ලැබුණා. අද දිනේදී පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ අදහස ප්‍රජාතන්ත්‍රවාදී මුදුන් මල්කඩ වෙච්ච පාර්ලිමේන්තුවේ අදහස අනුව අද පුළුවන්කම ලැබුණා මේ අලුතෙන් ආරම්භ කරපු හොර ආණ්ඩුව පන්නලා නැවත වතාවක් ජනතාව විසින් පත් කරපු 2015 ජනවාරි 8 වෙනිදා ජනවරමට අනුවපත් කරපු අගෝස්තු මාසේ 18 වෙනිදා ජනවරමට අනුවපත් කරපු ජනමතවාදයට අනුව පත් කරපු ආණ්ඩුව නැවත වතාවක් බලවත්පත් කරන්න පාර්ලිමේන්තුව තීරණය කළා. ඒ තීරණය සමග අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සියලු ජනතාවට ඉතාමත්ම සන්තෝෂ දවසක් බවට පත් වෙනවා. ඒත් එක්කම අපි විශේෂයෙන්ම සන්තෝෂයෙන් පත් වෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපිට අපේ තනතුරු අත්හැරලා, අපේ දාන්නමාන අත්හැරලා, අපි විපක්ෂයේ අසුන් ගත්තත් කමක් නැහැ කියන තීන්දුව අරගෙන අපිට මෙතනට ඇවිල්ලා තීන්දුව ගන්න පුළුවන් වීම සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. අපිට වැදගත් උනේ ඇමති ධූරව වරප්‍රසාද වරදානමක් නෙමෙයි, අපිට වැදගත් උනේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය. අපි මේ තීන්දුව ගත්තේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, රටේ යුක්තිය වෙනුවෙන් අපි මේ තීන්දුව ගත්තේ. ඒ නිසා අද මේ යුක්තිය ජයග්‍රහණය කරපු දවසක් මේ යුක්තිය ජයග්‍රහණය ඉදිරියට ගෙනියන්න අපි සියලු දෙනාගේම අපිට එක කණ්ඩායමක් එකතුලා තවත් ඉදිරියේදී කණ්ඩායම් ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අද දවසේ ඇතැම් එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවට ආවේනේ, අද පාර්ලිමේන්තුව වර්ජනය කළා. ඒ අය තවම තීන්දුව ගත්තේ නැහැ. නමුත් ඉදිරියේදී ඒ තීන්දුව ගැනීම සඳහා ඒ කණ්ඩායමත් බලාපොරොත්තු වෙමින් ඉන්නවායි කියන පණිවිඩයක් මම මේ අවස්ථාවේදී ලබා දෙනවා. ප්‍රජාතන්ත්රවාදීන ගරු කරන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ අයගේ හඬ වෙනුවෙන් අපි පෙනී සිටිනවා කියන එකත් මතක් කරනවා. බොහොමත්ම ස්තුතියි. මනු Thank you.
අග්‍රාමාත්‍යතුමාත් විපක්ෂනායකතුමාත් පක්ෂනායකවරුනුත් අද කරුණු ප්‍රකාශ කරලා තියෙනවා. වැඩි කියන ඕන නැහැ කීකරු. මොකද 121 කියන්නේ 225 බෞද්ධ රටකම වැඩි බෞද්ධ. ඉදිරි වර්ධන 103යි. එතනම තව දෙන්න ඉන්නේ. දැන් තව තොරතුරු ලැබලා තියෙනවා. ඉතියා. එතකොට ලැජ්ජාවක් තිබුණා නම් ජාතන්ත්‍රවාදයේ සම්බන්ධව යම් කිසි වටවරි කැමත්ත හොන්ද තියෙනවනම් කර්ණකල යන්න දාලා යන්න අලවෙන්නපා සභාවෙන් දැක්කා සභාව තුල ඉතාම බෞද්ධර තියෙන අපි ඉතාම සදාචාර සමුදය අපි ඇසුරු කරනවා ඔප්පු කරනවා ජනමල අපිට තියෙනවා කෝස රජතුමාගේ රටේ ඒ කාලේ සංගමක මුතුර දන්නු ඇති කතාවක් තියෙනවා මොකද මේ අර නගරේ මැද නගරේ මේ රත්තරන් රටාවක් තිබුණා ඒක තුල ඇවිල්ලා බල්ල බලලු නඩියෝ මුතුර කරා ගියා ඒ රත්තරන් රටාව කියන්නේ රටේ ව්‍යවස්ථාව දැන් ව්‍යවස්ථාව අල්ලගෙන එකතු කරලා පළුදු කරලා දැන් අර පොදු පෙරමුණ කියන කණ්ඩායම මන් දන්නේ නැහැ ශ්‍රී ලංකා පොදු පෙරමුණද මොනද කණ්ඩායම කියන්නේ පක්ෂ කොපමණ කියලා දන්නේ නැති පාර්ලිමේන්තු නියෝජනය වෙන්නේ නැත් නයි කණ්ඩායම එකතු කරලා තියෙනවා කර්ණාකල කියනවා देश प्रमित අගමත කියන පරිදි පරිවේ ලබා ගන්න ඕන රටේ නදාරි මණ්ඩලය පොලිසිය දීගවිලක ආණ්ඩුව යෝජනා කරන කාර්ය චිත නියෝග ලබා ගන්න එපා එකත් නැරලා බන්දි ගන්න වෙයි ඉරේ ගන්න වෙයි මම ගන්න එපායි ඒනෝ දෙවියන්ගේ බේරනේ නෝති රජුන්ට බේර பெரும்பான்மையை சிறப்பான முறையிலே பண்பான முறையிலே முறையான முறையிலே நாங்கள் வெளிப்படுத்தியிருக்கின்றோம் இதை புரிந்து கொண்டு ஜனநாயகம் தொடர்பாக துணியளவாவது மரியாதை இருக்குமானால் இதை புரிந்து கொண்டு கொள்ளைக்கார ஆட்சி வெளியேறி ஆக வேண்டும் மைதாஜிபு சவர்கள் தொடர்ச்சியாக தேசபக்தி சம்பந்தமாக நாட்டு மக்கள் சம்பந்தமாக தேசிய சம்பந்தமாக இதற்கெல்லாம் வலுப்படுத்திக் கொண்டிருக்கின்றார் தேசியம் தேசபக்தி நாடு எல்லாம் ஆர்வமாகுது நாட்டின் அடிமை சட்டமான அரசியல் ஒன்று கொண்டுதான் ஆகவே அந்த அரசியலை பற்றி தெரிய வேண்டும் அரசியலை மதிக்காமல் இருந்து கொண்டு எங்கள் செய்யக்கூடாது ஆகவே மீண்டும் எங்கள் ஆட்சி சட்டபூர்வமாக இப்படி உருவாக்கப்பட்டிருக்கின்றது இதை உருவாக்குவதற்கு ஐக்கிய தேசிய முன்னணி அரசாங்கத்து பங்காளிகள் இல்லாமல் ஜனநாயக பங்காளிகளாக இருந்து கொண்டு எங்களுக்கு ஒத்துழைப்பு வழங்கிய தமிழ் தேசிய கூட்டமைப்பு நன்றி தெரிவிக்க விரும்புகின்றேன் அதே போல இன்னொரு ஜனநாயக பங்காளிகளாக இருந்து எங்களுக்கு ஆதரவளித்த மக்கள் விடுதலை ஜேவிபிக்கும் நன்றி தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன் நன்றி வணக்கம் பகுகிய
දින කීපය තුළ පෙරටේ සිදුවෙච්ච ඉතාම කනගාටුදායක තත්ත්වය තුළ රට අරාජික වෙලා සියලුම රාජ්‍ය ආයතන සියල්ල අකර්මණ්‍ය වෙන තියෙන අවස්ථාවක වෙච්ච සිදුවීම් පිළිබඳව ජනතාව තුළ ලොකුමුදා කවුරු මේ රට ගැන ආදරය කරන එවගේම මේ රටේ පමණක් නෙවෙයි විදේශ රටවල සිටින අය පවා දැඩි ලෙස කම්පාවට පත් වෙච්ච අවස්ථාව තමයි අපි මේ පසු කරන්නේ. මේ රටේ පැවතුණු ප්‍රජාතන්ත්‍රවාදයේ නීතිය යුක්තිය මේවා පිළිබඳව මේවා පවතිනවද ඇත්තට කොහෙද මේක ක්‍රියාත්මක වෙන්නේ කියන එක පිළිබඳව ජනතාව තුළ සැකයක් මේ දවස්වල පැවතුණා. අපේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ඒ පැවතුණු සම්ප්‍රදාය වස්තානුකූලව තිබෙන අයිතිය මේ සියල්ල උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස වස්තා විරෝධී ලෙස කරන ලබන ක්‍රියාකරපු ක්‍රියාවන් හේතුවෙන් මුළු සටන අකර්මණ්‍ය තත්ත්වයට පත් වුණා. මේ වෙලාවේ අපි මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිවරයා දීර්ඝ කාලයක් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයක් බිහි කරන්න දීර්ඝ කාලයක් වැඩ කරපු කෙනෙක්. 1989 ඉඳලා පාර්ලිමේන්තුව නියෝජනය කරා ගාල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී කෙනෙක් වශයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වශයෙන් කැබිනට් අමාත්‍යවරයෙක් වශයෙන් පක්ෂයේ උපසභාපතිවරයා වශයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වශයෙන් තමයි මේ දක්වා හිටියේ. එහෙම ඉඳලා මේ වෙනකොට මේ කාලය තුළ රත්මත් අපේ ජනාධිපතිතුමා පක්ෂයේ නායකයා වශයෙන් කරලන ක්‍රියා පිළිවෙත එවැගේම පක්ෂයට වෙච්ච හානිය මේ වෙලාවේ මේ පක්ෂය විනාශ කිරීම පිළිබඳව පක්ෂය ගොඩ ගන්න බැරි තරමට අද දැමීම පිළිබඳව දැඩි ලෙස කලකිරුණු මම මේක ඉඳලා වැඩක් නැහැ මේ තුල ඉඳලා වැඩක් නැහැ. ඒ නිසා මම කල්පනා කරා මේ වෙලාවේ අපේ පාර්ලිමේන්තුවේ සිදුවෙච්ච කාරණය පිළිබඳව බහුතරය තිබෙන බහුතරය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටින ඒ කණ්ඩායම පැත්තකට වීසිකල්ල සුළුතරයට අවස්ථාව ලබා දීම තුළින් ඇතිවෙච්ච ව්‍යාකූලත්වය මගහරවා ගැනීමට මේ සඳහා ඒ මේ රටේ නැවත ව්‍යවස්ථානුකූල අයිතිය නීතිය යුක්තිය එය ජය ගැනීම සඳහා ගෙන ගිය අරගලයේදී ඒ ගෙන ගිය අරගලයේදී ඒකට දායකත්වය ලබා දෙන්න සියලු දේවල් කැප කරලා මම කල්පනා කරා මේකට එකතු වෙන්න. ඒ නිසා ආයි මේ අවස්ථාව අද නෙවෙයි හෙට කියලා කල්පනා කරන්න නැතුව මේ ක්ෂණිකවම ඒ තීන්දුව අරගෙන අද දින උපසමග මම එකට එකතු වුණා. අද දින මම උපසමග එකතු වෙලා මේකටයි. ඒ නිසා මේ රටේ නීතිය යුක්තිය සාධාරණය මේ රටේ වස්තානුකූලව තිබෙන අපේ අයිති ඒවා ආරක්ෂා කරගන්න ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා කියලා විවිධ කතන්දර කිව්වත් අද එයට ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව වෙනමින් තේරුම් අරගෙන ඒකට ඉරෙහිම මේගෙන යන මේ වැඩ පිළිවෙල ගෙන ගිය වැඩ පිළිවෙල සම්පූර්ණ එය පරාජය කිරීම සඳහා ඔබ සමග මා එක්ුණා කියන එක නැවත අද සිට ඔබ සමග ඒ කටයුත්තේ ඒ මම පුරෝගාමී වශයෙන් ඔබ සමග සිටින බව මේ වෙලාවේ සඳහන් කරන්න කැමතියි. இந்த நாட்டிலே ஜனநாயகத்தை விரும்புகின்ற மக்கள் விரும்பக்கூடிய ஒரு தீர்ப்பு நேற்று நீதிமன்றத்தால் வழங்கப்பட்டது. இந்த நாட்டின் ஜனநாயகம் பாதுகாக்கப்பட்டிருக்கிறது. இந்த நாட்டின் சுதந்திரத்துக்கு பிறகு பல விரும்பத்தகாத சம்பவங்கள் பல தசாப்தங்களாக நடந்திருக்கின்றன. எனவே அவ்வாறான ஒரு நாட்டிலே அதிகபட்ச சிறுபான்மை மக்களுடைய ஆதரவை பெற்றுக்கொண்டும் இந்த நாட்டிலே நிம்மதியை சமாதானத்தை சந்தோஷத்தை எதிர்பார்த்த மக்கள் வழங்கிய ஒட்டுமொத்த தீர்ப்பினால் ஆதரவினால் உருவாகிய ஜனாதிபதி அவர்கள் கடந்த 26ஆம் தேதி செய்த மாபெரும் மோசமான அந்த வேலையை நேற்றைய நீதிமன்ற
அதன் பிறகு அவர் செய்த ஒவ்வொரு நடவடிக்கையையும் நேற்றைய நீதிமன்ற தீர்ப்புக்கு பிறகு அவர் இனிமேல் இவ்வாறான ஒரு தவறை செய்ய மாட்டார் என்ற ஒரு நம்பிக்கை எங்களுக்கு இருக்கின்றது. அதே போல இன்று 122 பாராளுமன்ற உறுப்பினர்கள் 26ஆம் தேதி அவர் நியமித்த பிரதமரையும் அவரோடு சேர்ந்த அந்த அமைச்சர்களையும் நிராகரித்து அவர்கள் மீது நம்பிக்கை இல்லை என்று ஜேவிபி தலைவர் அனுரகுமார் திசாநாயக் அவர்களால் சமர்ப்பிக்கப்பட்ட அந்த பிரேரணையை ஆதரவு கொடுத்து அந்த அரசாங்கத்தை மகிந்த ராஜபக்ச பிரதமர் தலைமையிலான அந்த அரசாங்கத்தை நிராகரிக்குமாறு இந்த 122 பாராளுமன்ற உறுப்பினர்கள் இன்று கையை உயர்த்தி தங்களுடைய விருப்பத்தை தெரிவித்திருக்கிறார். எனவே இவ்வாறான இந்த நிலையிலே நாட்டிலே நாங்கள் எதிர்பார்ப்பதெல்லாம் ஒரு சமாதானமான இந்த சூழல் தொடர வேண்டும் என்று இந்த நாட்டிலே இந்த ஒரு 2 வார காலத்துக்குள்ளே 2 உயிர்கள் இன்னொரு என்ன நாட்டின் பொருளாதாரம் சீரழிந்து கொண்டு செல்கிறது, சுற்றுலாத்துறை வீழ்ந்து கொண்டு செல்கிறது. எனவே இந்த நாட்டின் மீது விருப்பம் உள்ள ஒவ்வொருவரும் எதிர்பார்ப்பது ஜனாதிபதி அவர்கள் மக்களுடைய ஆணைக்கு மதிப்பளித்து 122 பாராளுமன்ற உறுப்பினர்கள் என்று வேண்டியதை கிடங்க அவர் செயல்பட வேண்டும் என்று இந்த இடத்தில் நான் அகில இலங்கை மக்கள் காங்கிரஸ் கட்சி ஊடாக வேண்டுகோள் விடுக்கின்றேன். சமஸ்தலங்கா மகாஜன காங்கிரஸ் பக்ஷய பிரஜாதந்திரவாதி வெனுவேங் அப்பே விசேஹாயவனிதா ஜனாதிபத்துமா பத்கரப்பு அனுமதி வரையா அதால அமைச்சரும் இவ விரதி கேலா இவகையுமே பார்லிமெண்ட் விசோல்கரப்புக்கு விரதி கேலா அப்படி உசாவியிட்டு கியா இங்கே அப்பிட்ட பிரஜாதந்திரவாதி ஆரக்ஷாத்மக தீர்வாக லெபுனா அத பார்லிமெண்ட் விஷயத்தேக்காக மந்திரி வரும் இத்துமா பத்கரப்பு அகமதி வரையா எத்துரு அமாதி மண்டலைய விஸ்வாச கரண்ண அப்படி விஸ்வாச நாயக்கீலா ஜனதா விமுக்தி பெறமுன நாயக்க அனுரகுமார் திசாநாயக்க மித்துமா கெனாக்கு யோஜனாவட்ட பக்ஷவ எக்கசிய விஷயக்காக மந்திரி வரும் அப்படி சந்தருமா எச்சா ஜனாதிபத்துமாட்ட அப்படி இல்லை மா கரண்ணி பார்லிமெண்ட் மந்திரியோருக்கே வரப்பிரசாத இவகையும வெடி மந்திரியோர் எக்கசிய விஷயக்காக மந்திரியோருக்கு இல்லையும இத்துமா இட்டுக்கரன் கவனிக்கல அவங்க இல்லி மக்கரணும் அப்ப பாட்சி விஷயமாக இன்றைய தினத்திலே பாராளுமன்றத்திலே நடைபெற்ற நிகழ்ச்சிக்கு அமைய இன்னைக்கு ஊடகங்களுக்கு உங்களுக்கு பலதரப்பட்ட சந்தேகங்கள் வந்திருக்கின்றன. அதே போன்று பலதரப்பட்ட விமர்சனங்கள் ஏற்பட்டது. எந்த சந்தர்ப்பத்திலும் ஐக்கிய தேசிய கட்சியை விட்டு நான் சென்றிருக்கவில்லை. அரசியல் யாப்பின் படி ஜனாதிபதியுடைய அழைப்பை ஏற்று பெருந்தோட்ட கைத்தோல் ராஜாங்க அமைச்சு பெற்றுக் கொண்டோடைய தவிர ஐக்கிய தேசிய கட்சியை விட்டு எந்த சந்தர்ப்பத்திலும் நான் விலகி இருக்கவில்லை என்பதை தெளிவாக கூறியது உங்களுக்கு தெரியும். இன்று ஜனநாயகம் சம்பந்தமாக எங்களுக்கு மக்கள் 5 வருட ஆணையை வழங்கியிருந்தார்கள். 2015 ஆண்டு நடைபெற்ற பாராளுமன்ற தேர்தலிலே 5 வருட ஆணையை வழங்கியிருந்த சந்தர்ப்பத்திலே வெறுமனே 2.5-3 வருடங்கள் முடிவதற்கு முன்பதாக தன்னிச்சையாக பாராளுமன்றத்தை கலைத்ததன் மூலமாக முழுமையான 825 பாராளுமன்ற உறுப்பினருடைய ஜனநாயகம் உரிமையும் அவர்கள் வாக்களித்த மக்களும் ஏமாற்றப்பட்டிருந்தார்கள். அதற்கு எதிராக பாராளுமன்றத்திலே ஐக்கிய தேசிய கட்சி அவருடைய தலைவர் ரணில் விக்ரமசிங்க அவருடைய தலைமையிலையும் அதே போன்று இந்த ஐக்கிய தேசிய கூட்டமைப்பில் இருக்கின்ற கௌரவ மனோ கணேசன் அவர்கள், கௌரவ் ரவுபக்கிம் அவர்கள், கௌரவ ரிஷாத் பதீன் அவர்கள் மற்றும் கௌரவ ஜேபி பாராளுமன்ற உறுப்பினர்கள் அந்த கட்சி அதுவர்களெல்லாம் அனைவரும் சேர்ந்து எங்களுடைய எதிர்கட்சி தலைவர் கௌரவ சம்பந்தரை அவர்கள் தலைமையில் எல்லாம் சேர்ந்து அந்த நீதிமன்றத்திலே கொடுத்த வழக்கு இன்று இந்த ஜனநாயகத்துக்கு நீதிமன்றம் ஒரு தீர்ப்பு வழங்கியிருக்கிறது. ஆகவே அந்த நீதிமன்றத்தினுடைய தீர்ப்புக்கு தலை வணங்குவதோடு எங்களுடைய பெருந்தோட்ட மக்களுடைய உரிமைகளை பெற்றுக்கொள்வதற்கு அவருடைய சம்பள உயர்வு சம்பந்தமாகவும் அதே போன்று எங்களுடைய மக்களுடைய சேவை தொடர்ந்து செய்வதற்கு ஒரு சந்தர்ப்பமாக வழங்கி நான் முழுமையாக என்னுடைய நான் இருந்த இந்த கட்சியிலே ஐக்கிய தேசிய கட்சியுடைய கோட்பாடுகளுக்கு முழுமையாக கட்டுப்பட்டு செயற்படுவதற்கு தீர்மானித்திருக்கிறேன். விசேஷமாக பத்துக்கோர ஜனதாவின் ஸ்தூத்தி வந்து வருவன் அப்படின்ட்டு பத்துக்கோர அஹிம்சக ஜனதாவை தந்ததுன்னு அவருக்கு பார்த்து பார்லிமெண்ட் இருக்கிற ஜனதாவை செய்வேக்கிறார். படிப்பு
ஜடுதல பாசம் பிரச்சன சம்பந்தம் ஏ சம்பந்த கரகணி இதுனி அப்பிட்ட கம்பர்ல ஆராதமாய் அவரு துணக்கட பஸ்ஸே முதல் லெவல ஜனதாங்க அவசியதா இஷ்டகல்ல அவசிய கடைத்து கரகணி இங்கி அவருது பார் பரவதியில தியதி ஏ ஜனதாவ அதிசயம் அவர் விக்காமல் இந்த பார்லிமெண்ட் விஸ்வா கேனே அப்படி தேசிய விசிப்பா பார்லிமெண்ட் மந்திரித்துமானா அப்படி தந்ததிப்பு ஜனதாவோட லொக்கு பிரச்சனை எப்படா ஏதாவது அவருக்கு விஜயத்தை தீர்மானம் ஏ இக்கட விருத்த எக்ஸல் ஜாதிபக்ஷ நாயகத்துமா எத்திரும் ஏ எக்ஸல் ஜாதிக்கு பெருமுன கண்ட நாயகம் எக்கத்துல உஷாவி எதிர்பக்கரப்பு ஏ கருள் அணு உஷாவின் அத அப்படி சாதாரண ஈடுபடுத்தோம் ஏன்சா உஷாவி தீந்துட்ட கருக்கரமி மம போய அவஸ்தாவே எக்ஸல் ஜாதிய பக்ஷ அமாத்திய வடிவேல் சுரேஷ் மகதா சந்தான் கர சிறினே எக்ஸத் ஜாதிக பக்ஷே சமக யாலி எக்வெமின் தமன்கே அமாத்திய தூரே இவாத் கரமின் ஓஹு எக்ஸத் ஜாதிக பக்ஷே விபக்ஷே சமக எக்வெமின் காட்டித்து கர்ண பவாய் வடிவேல் சுரேஷ் மகதா பிரகாஷ் கர சிறினே வசந்த சேனநாயக மகதா மீட பெற சந்தான் கலா தமன் அமாத்திய தூரே இவாத் வெமினா இவாத் வெமின் எக்ஸத் ஜாதிக பக்ஷேட்ட சகாய தக்குவன பவ ஏவகேம மேவன வீட்ட வடிவேல் சுரேஷ் அமாத்தியவரையாத் சமாயின் வடிவேல் சுரேஷ் அமாத்தியவரையாத் எக்ஸத் ஜாதிக பக்ஷே விருத்த பக்ஷே சமக எக்வ கட்டுத்து கிரிமட்ட தீர்ணே கலா ஏனு அவுன் பார்லிமென்ட் விருத்த பக்ஷே சமக எக்வ கட்டுத்து கிரிமட்டை அது தவசேதி தீர்ணே கலே ஈட அமுத்தரவ சிதுவன தவத் சுசீசிதம சிதுவிமக் தமாய் அது அபேரடே தேசபாலனே துல அமாத்தியவரும் லெச கட்டுத்து கல வசந்த சேனநாயக மகதா யலித் தமன்கே அமாத்திய தூரே இவத் இவத்தல மீன் எக்ஸத் ஜாதிக பக்ஷே சமக எக்வனு அயவகேம வடிவேல் சுரேஷ் மகதாத் வர்த்தமான ராஜ்ய அமாத்தியவரே லெச கட்டுத்து கலா ஓ தின் அனதுருவ பெமினவா சி அமாத்திய தூரே இவத் கரமின் யலித்வராக எக்ஸத் ஜாதிக பக்ஷியட்ட யானு எக்ஸத் ஜாதிக பக்ஷிய துல பவத்தின மந்திரிய தூரமே ஒழுகடி சங்கியாவ பிலிபந்தவ கணன பிலிபந்தவ எக் எக் பார்ஷவேண்ட சிறுன கணன பிலிபந்தவ சங்கடனையான் பசுகிய காலைய துல புறாவட்டம சிதுவுனா யானுவ எக்ஸத் ஜாதிக பக்ஷியை கொட கிரமேன் வெடிவீதி பெணுவா மேயா காரியட பாலன வீட்ட எஹி சங்கியாத்மக பிரமாணையான் கொதேக் தியான பிலிபந்தவ நிவரதிலேச அப்பி ஓபட துரத்துரு வார்த்தா கரணர் பலாபுருத்துன் அப்பகே இதிரி பிரவுர்த்து விகாஷத்துலேன் மேபன பிட்ட பார்லமேந்து பரிஸ்வே துல பார்லமேந்து சங்கிருனே துல மாத்திய சாகச்சா கிஹிப்பியாக் பவத்தேனுவா ஏ அத்தரி எக் மாத்திய சாகச்சாவாக் எக்ஸத் ஜாதிக பெருமுன விசின் பவத்துப்பு மாத்திய சாகச்சாவே தர்ஷன அப்பி ஓபவேத்தகினே எனமின் சிட்டியே ஏவகேம பொதுஜன எக்ஸத் எக்ஸத் ஜனதா நிதஹஸ் சந்தானய எக்ஸத் ஜனதா நிதஹஸ் சந்தானயத் பிரவுத்தி சாகச்சாவாக் பவத்தனவா பார்லிமெண்ட் சங்கீர்ணிய துல சிட பலாபுருத்துனவா எஹித் தர்ஷன லபுனு விகச இதாய்க்மனின் ஒப வெத்தகின என்னட மேவன வீட்ட அப்ப வெத்த லபமின் திபென தொரத்துரு பார்லிமெண்ட் சங்கீர்ணிய துல யாக்காரின் ஒப்பட வார்த்தா கரணன்ட புலுவன்கம திபெனவா இவகேம பார்லிமெண்ட் பரிஸ்வேன் பிட்டதத் உணுசும்காரி தத்துவத்தை பெணவா பார்லிமெண்ட் வட்டரவு மாசலுமே உணுசும்காரி தத்துவ தக்னட்ல பெண்ண பவாய் அப்பகே வார்த்தா கருவன் சந்தான் கரண்ணே ஈட ஹேத்து வீத்து பெண்ணே பிரதான பக்ஷ வல்ட சகாய தக்வன பாக்ஷிகேன் ஆதார கருவன் எமஸ்தான அசல ரந்தி சிட்டினவா அவுன் அத்தமே விரோதத்தா பூர்வராகின தவத் பிரிசாக் பிரீத்தி கோஷா பவத்துமின் மேயாக்காரிட்ட எமஸ்தானே ரந்தி சிட்டின பாடு துருத்துரு வார்த்தனாய் சமகம எமஸ்தானே உணுசும் தத்துவ தமாய் அப்பிட வார்த்தாவான் எவ் தென் அப்பிட மே ஒபட பெண்விய ஹேக்கி தர்ஷனத்தை பெண்ணே எக்ஸத் ஜாதிக பெருமுன தமன்கே மாத்திய சாகச்சாவ அவசான் கருமின் நெமஸ்தானின் பிட்டவேனவா ஒப தக்கினவேதி கோத்தனம் பிரிசாக் மாதவேதின் சிட்டினவாது ஏவகேம எக்ஸத் ஜாதிக பெருமுனே நியோஜித்தின் சிட்டினவாது எக்ஸத் ஜாதிக பக்ஷ நாயக ஹிட்டப்போ அக்ரமாத்திரணி விக்ரமசிங்க மகதா ஏவகேம பார்லிமெண்ட் மந்திரி பாட்டி சம்பிகர் அனுமக மகதா சஜித் பிரேமதாச மகதா நியோஜ நாயகதுமா அத்துலு பிரிச மேவன விட்ட நெமஸ்தானின் பிரவுத்தி சாகச்சா பவத்தா பிட்டவேன ஆகாரே தமாய் தக்கின லபென்னே பார்லிமெண்ட் சங்கீர்ணே சிட்டை மே சஜீவி தர்ஷன அப்பி ஒபயத்தகினே மீன் சிட்டினே பார்லிமெண்ட் சங்கீர்ணேதி எக்ஸத் ஜாதிக பெருமுன விசின் விசேஷ மாத்தியமாக பவத்துன் லபுவாய் மாத்தியமுயே தர்ஷன ஒபடி திரிபத் கலா தென் ஒப மே தகின்னே எம மாத்தியமுயின் பசுவ பீட்டத்தட்டையான பிரிச கிராமத்திரானில் விக்ரமசிங்க மகதா மாதிசாக்கச்சா அவசான் கருமின் மே ஸ்தானின் பார்லிமெண்ட் சங்கீர்ணேன் பிடத்தட பெமினன் அவஸ்தாவே மே ஸ்தானேதித் மாதவேதின் யுகுசுலுவனவா
දේශීය විදේශීය මේ සියලුම මාධ්‍යවේදීන් උත්සාහ ගන්නවා කිසියම් හෝ ප්‍රකාශයක් මේ මොකද දේශපාලනඥයින් මේ මොහොතේදී කියන ප්‍රකාශයන් ඉතාම වැදගත් වෙනවා මොකද රටේ දේශපාලනයට රටේ ඉදිරි අනාගතයට මේ සිදුවන සිදුවීම් සියල්ල පිළිබඳව මුළු මහත් රටේම ජනතාව ජාත්‍යන්තරයේ බලා සිටිනවා ඉතින් ඒ නිසා මේ සියලුම පාර්ලිමේන්තු මැති අමතිවරුන්ගෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඊළඟ මොහොතේදී කුමක් සිදුවේවිද හෙට දවසේදී කුමක් සිදුවේවිද යන්න පිළිබඳව දැනගන්නට ඉතින් ඒ නිසා තමයි මාධ්‍යවේදීන් ඔවුන් පසුපස හඹා යමින් ලුහුබඳිමින් කුමක් හෝ ඔවුන්ගේ ඉදිරි මොහොතේදී ගන්නා තීරණ කුමක්ද යන්න පිළිබඳව තොරතුරු වාර්තා කරන්න උත්සාහ කරන්නේ. ඒ අනුව තමයි සියත අපත් මේ උත්සාහ කරන්නේ අපේ රටේ හෙට දවස පිළිබඳව තීරණය ගන්නා වූ මේ පාර්ලිමේන්තුවේ සිදුවන වෙනස් වීම පිළිබඳව සහ ස්ථාවර රජයක් බිහි කරමින් හෙට දවසේ යලිත් වරක් රටේ ස්ථාවර භාවය රැකගෙන ඉදිරියට යන්නේ කොහොමද මේ දේශපාලනඥයින් මහජන නියෝජිතයින් කොහොමද ක්‍රියා කරන්නේ ඔවුන්ගේ ස්ථාවර තීරණ කුමක්ද යන්න පිළිබඳව තොරතුරු වාර්තා කරන්නට මේ ආකාරයෙන් තමයි අද දවසේදී තොරතුරු ඔබට වාර්තා කරන්න තිබෙන්නේ පාර්ලිමේන්තු පරිසරය තුළ සිදු වූ සිදුවීම් සභා ගැබ තුළ සිදු වූ සිදුවීම් අපි ඔබට වාර්තා කළා. ඉන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වෙනවා. එහිදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දැක්වුවා. ඒ වගේම එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අදහස් දැක්වුවා. ඔහු අපිට දැන් පුළුවන්කම තිබෙනවා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මැති අමතිවරුන් පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡා වෙත යන්නට මේ පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට. Let everything stay where they were until we give the final determination. So, where was it that all matters should remain? Where should be all matters remain? It should remain at the point when the president dissolved the parliament. Dissolved the parliament? That is in question. But stay as it is. That does not mean reverting to the sittings of parliament or the functioning of parliament. That is a matter for the parliament to decide. And for the parliament to decide, the executive must have its representation in the business committee in a majority. If those are set up, then only the parliament can function. And we say, with the speaker's attitude of disregarding all rules, disregarding all the procedure, warrants us to hold the speaker's activity illegal and ultra violent, and therefore we shall not abide by his rulings. Thank you. වගේම අවකාරණයෙන් සිද්ධ වුණා එක්සත් ජනතා නිදහස් සන්ධානය රජයෙන් ඉවත් වීමත් සමගම අමාත්‍ය මණ්ඩලය අකර්මණ්‍ය ඒ හරහා අගමැතිකම ගෝසියයි. ඒ අනුව ජනාන්තර මැච් පාලසිසේ මැතිතුමා පාර්ලිමේන්තුවේ රටේ බහුතර වරම නැකයි කියලා එතුමා විශ්වාස කළ කිතු ජනාන්තර මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති හැකියට අත්හල. දැන් මේ කාරණය අඳහා අනිල් විශ්වාසක මැතිතුමා අධිකරණයට ගිහිල්ලා අභියෝග කරන්නේ එතුමා අධිකරණයට මාව ඉවත් කිරීම මහින්ද රාජපක්ෂ මැතිතුමා කත් කිරීම වැරදි කියලා කියන්න ගියේ නැහැ. කලබලයක් ඇති කරා. අතර මාන්ත්‍රීවරු එහාට මෙහාට ගන්න රාත්‍රි මාන්ත්‍රීවරු අපේ පැත්තට ගන්න උත්සාහ කරා. සල්ලි වලටත් මාන්ත්‍රීවරු ගන්න යයි මොකටකම ඉකිනේ නැහැ. අමුතුම ස්ථාවරයක් ගන්න.
මේ කාරණය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ගත්ත හින්දු පිළිබඳ කිසිම කලබලයක් වෙන්න දෙයක් නැහැ. පක්ෂ 11 සහ සංවිධාන දෙකකින් මේ කාරණය අභියෝග ලං කරමින් දැසන් ඉදපත් කළා කිව්වා. ප්‍රතිකාරණය කිව්වේ නෑ. ඒක කිසිම මේ පුදුමයක් තව කාට හරි දැනගන්න නැහැ. මලක් තියෙන තරම් මේ නඩුව අහන්න. ඔබතුමාට මතක ඇති විද්‍යාලයේ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නය අභ්‍යාචනා කරන්නේ දානසම ගියා ශිෂ්‍ය. ඒ වෙලාවේ ඉන්ස්පෙක්ටර් ගිහිල්ලා කිව්වේ වෛද්‍ය සභාවකේ මම ඉසි කරන්න. හැබැයි අභ්‍යාචනා කරන්නේ එකයිම කරේ නේ. නඩු අහන්න ගත්තා. නඩු අහුව මාස අවස්ථා 6ක්. අර එකයි ශිෂ්‍යට වාසිය තීන්දුව කරයි ශිෂ්‍ය ව්‍යාපාරික. වෛද්‍ය සභාව නිකන් හිටියේ නෑ. වෛද්‍ය සභාව ගියා ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිලා ආපහු මේ වෛද්‍ය විද්‍යාලේ පැත්තෙන් ආ ශිෂ්‍යාවගේ පැත්තෙන් කිව්වා මේක නිසි කරන්න. ඒක නිසි කරේ නෑ නළු අහන්න ගත්තා. අවුරුදු ගන්න. ඔබලා දන්නවා මුළු විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේම තමයි නොකඩවා යන උපවාසයක් අරගෙන. වෛද්‍යවරු 11 වතාවක් පාරක් බැස්සා. මේ ශිෂ්‍යාව ව්‍යාපාරිකි කරන්න එපා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය නව සැරයක් රැස්වලා අවුරුද්දකට අන්තිමදී අර රටේ තිබ්බ සියලු කලබල විරෝධතාවයන් කට්ටට දාලා ශිෂ්‍යාව ව්‍යාපාරිකි කරනවා. සමේ වෙලාවේ පක්ෂ 9ක් සංවිධාන 2ක් එකට එකතු වෙලා මේ ප්‍රතිවරණය හැරවීම සඳහා පාර්ලිමේන්තු විසිරෑමේ නියෝගය අභියෝගයට ලක් කරපුවාම ශ්‍රේෂ්ඨාධිකරණය තා නිමරෙලිව මේ නඩුව අහන්න ගත්තා. ඒ නිසා ඒකෙන් ජනාධිපතිතුමා දක්ව තිබ්සි දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඒකෙන් අගමැති අස්කරුපියක වෙනස් වෙන්නේ නැහැ. අගමැති පක්ෂරුපියක වෙනස් වෙන්නේ නැහැ. කතානායක බාට පාර්ලිමේන්තු රැස් කරන්න කිසිම නීතිමය ඉඩ කඩක් ඒකෙන් තක්ුන්නේ නැහැ. මේ නඩුව ප්‍රතිඵලය එනකම් ඉන්න. ඒක තමයි උසාවියේ කිව්ව මනාවතරේ නින්න. ඒ ඕඩර් එකක් දීලා කිව්වේ ඔහොම ඉන්න කොට අපි කරන්නේ તો අපි මේ නඩු තියන දෙයක් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයේ පැත්තකට පැන මිනිසුන්ට බයේ මිනිසුන්ගේ ඡන්දයක් වළක්ව ගන්න ළඟලා දැන් රණී වික්‍රමසිංහ ඇවිල්ලා කියනවලු දැන් මම අගට ගියා. ඒක ඇත්තටම ආම හාස්‍ය ජනතාවගේ අපි හිතමු නිල වශයෙන් නීත්‍යානුකූලව විශ්වාස සංග යෝජනාවක් අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාට බාර දීලා එතුමා විශ්වාසෙ නැහැ කියලා ඒ විශ්වාස සංගේ ජය අරගෙන පාර්ලිමේන්තුවට අගමැතිවරයා ප්‍රචාරණ අවස්ථාවල එතුමා කියනවා කාර්මිකෙන් මේ අවස්ථාවේ ජනාධිපතිතුමාට ජනාධිපතිතුම කියනවා මාමා කියනවා ප්‍රජාතන්ත්‍රවාදීට ස්ථාව නියෝග හා සම්ප්‍රදායන් එකඟව නඩුව ඉවරයන කන්දලා ඊට පස්සේ පාර්ලිමේන්තුව රැස් කරලා විශ්වාස භංග යෝජනාව බාරගෙන එක පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයක දාලා ඒක නියමිත දින පහ යන්න ඇරලා විවාදයක් අරගෙන සත්‍යයක් කියනවා. එහෙම තිබුණා නම් කිසිම අර්බුදයක් නැහැ. ඒ නිසා මම ඔබට කියන්න කැමතියි
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඉතාම සාමාන්‍ය ආයුක්සාගත සාධාරණ තීන්දුව. ඔවුන් කරේ මේ තරම් පක්ෂ ගණන විරෝධ වෙන එක ගැන නඩුවක් තියෙනවා. ඒ නිසා මම ඔබතුමාට කියන්නේ නඩුව අහලා ඒ තීන්දුව එනකන් අපි බලමු. අපි විශ්වාස කරනවා මේ රටේ අධිකරණ බලය තුම ඉහළම අධිකරණ බලය තියෙන ශ්‍රේෂ්ඨාධිකරණය ඉතාම නිවැරදි ඉතාම සාධාරණව මේ රටේ ජනතාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දුන්න ඇතුමා දුන්න සර්වජන ඡන්ද අයිතිය සංගමයේ තුනක් පත් කර ගැනීම දීපී තුම් අයිතිය කවදාවත් ඒ ශ්‍රේෂ්ඨාධිකරණය නිවැරදි ඒ පිළිබඳව කීවා සමන්තියක් කැපටි කැත මේ රටේ අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ ආණ්ඩුව ඉස්සරහට යනවා. අපි සූදානම් වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවට මුහුණ දෙන්න. නඩුව පස්සේ අපේ විශ්වාසය අපි නීති අනුකූලව ජනතාවගෙන් පරම ඉල්ලනවා. වා ෆේස්බුක් වල බෝරුවට දාලා යන්නේ පාර්ලිමේන්තු පිටින්නම් ඒ විශ්වාස භංගය ආවෙත් නැහැ. විශ්වාස භංගය විපත් කරෙත් නැහැ. විශ්වාස භංගයට විවාදයක් තිබෙත් නැහැ. නීත්‍යානුකූල පාර්ලිමේන්තුව රැස්ෙත් නැහැ. නීත්‍යානුකූල පාර්ලිමේන්තුවේ බිස්නස් කමිටියට ඇත්ෙත් නැහැ. తాවකාලික මේ කමිටුවක් තමයි හැදෙත් තමයි අපි අද රැස්ුනේ. මේ කමිටුවට ආවා. ඒ සම්මේ මේ මේ ගන්න ක්‍රියාමාර්ග කිසියෙක නීත්‍යානුකූල බව නැහැ. සමානයි. නීත්‍යානුකූල බව තියෙන්නේ ජනාධිපතිමයි පාලසින් සේන මැතිතුමා පත් කරපු අගමැතිවරයා අන්න. අපි බලාගෙන ඉන්නවා අධිකරණයක සූදානම් වෙනවා අපි. අධිකරණේ සත්‍යයේ දන්. අද සූදානම් කුමාරතුමා එමු එක. නාම මහත්මයා දැනට එන්න සතුටු වෙන්න. නැතත් ගියත් නැතත්. ඒ නිදවන් කියන මේ සොදුරු මකන ප්‍රශ්නේ මේ. එම ව්‍යාකූල පරිසරයක් ගොඩනගන්න හදනවා. කිසි ලෙසකින් සඳහන් කර පරිදි කිසි ලෙසකින් ප්‍රධානයිතුමාගේ අද කටයුතු වලම්භාවයක් නැහැ පාර්ලිමේන්තු පාර්ශ්වයේ. අපි දැන් කියනවා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා තවම අග්‍රාමාත්‍ය හැටියට තමන්ගේ කාර්යාලයේ සහ වැඩ කටයුතු කරනවා. ලොරු ප්‍රකාශයන් හිටපගමැතිතුමා කරාපුවට සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. ඔවුන්ට පාර්ලිමේන්තු බලයක්වත් නැහැ. ජනතා බලයක්වත් නැහැ. ව්‍යවස්ථානුකූල බලයක්වත් නැහැ. අතිගරු ජනාධිපතිතුමා එතුමාව අගමැති හැටියට පිළිගැනත් නැහැ. එහෙම අගමැතිවරු රටට ඉන්න බෑ. සිරිකොතට තියාගන්න පුළුවන්. සුමාන දෙකක් පක්ෂය කැමැත්තෙන් අල්ලෙගා මන්දිරේ ඊරාට අච්චේ යම පත්වෙලා හිටිය ජනතාවට බයි. අපි ඇලිත් කියනවා දැම් බොරු ප්‍රචාරයක් ගෙනනවා උත්සාහ දරනවා විවස්ථානුකූල හෝ නීත්‍යානුකූලව ඔහු කරන ප්‍රකාශයන් හෝ ඔහු වෙනුවෙන් කරන ප්‍රකාශයන් කිසිම බලන්න බහුවයක් නෑ. දැම් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා විසින් ආණ්ඩුපක්ෂයේ මාධ්‍ය හමුවේදී දැක් වූ අදහස් වෙතයි ඔබ ඒ යොමුවෙමින් සිටියේ. දිනේෂ් ගුණවර්ධන මහතා අදහස් දක්වන ලැබුවා. ඒ වගේම තවත් ආණ්ඩුපක්ෂයේ නියෝජනය කරන මැති ඇමතිවරුන්
මන්ත්‍රීවරුන් අදහස් දැක්වීම මේ ආණ්ඩු පක්ෂ මාධ්‍යමයේදී සිදුවෙමින් තිබෙනවා. මෙවන විට පාර්ලිමේන්තු සංකීර්ණය තුළ එක්සත් ජාතික පෙරමුණ විසින් සංවිධානය කරන ලද ප්‍රවෘත්ති සාකච්ඡාව අවසන් වුණා. ඉන් අනතුරුව තමයි මෙවන විට පැවැත්වෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩු පක්ෂයේ මාධ්‍ය සාකච්ඡාව. ඒ වගේම පාර්ලිමේන්තුව ඇතුළත වගේම පාර්ලිමේන්තුව පිටතත් උණුසුම්කාරී තත්ත්වයන් තිබෙන්නේ. රටේම ජනතාව බලාගෙන සිටිනවා මේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව. රටට හෙටට වැඩදායි අත්‍යවශ්‍ය, රටේ අනාගතයට අත්‍යවශ්‍ය පිරිතුරකට මේ සියලු දෙනාම එක් වී පැමිණෙතැයි සියලු දෙනා ඉනුම රටේ ජනතාව විශ්වාසය පළ කරනවා. මේ අතරතුර සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව සෑම මොහොතකම ජනතාව අවදීන සිටින නිසාම අපි මේ පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවේ සහ මේ දේශපාලනයේ අපේ රටේ සිද්ධ වෙන සියලුම තොරතුරු ඔබට වාර්තා කරමින් සිටින්නේ. ඒ සඳහා අපි කැප වී සිටිනවා. විශේෂයෙන්ම අද පෙරවරුවේ පාර්ලිමේන්තුව කැඳවීමේ අනතුරුව පාර්ලිමේන්තුව කල්දැමීමට සිදුනා විනාඩි 30ක පමණ කාලයක් පමණයි පාර්ලිමේන්තුව පැවැත්තුනේ. ඒ අතරතුර කාලයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රාජ්‍යට එරෙහිව විශ්වාසමංග යෝජනාවක් බාර දී තිබෙනවා. කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂය පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව පැවැත්වීම නීත්‍යානුකූල නොවන බවත්, මේ ආකාරයට විශ්වාසමංග ඉදිරිපත් කිරීම නීත්‍යානුකූල නොවන බව, ඒ වගේම එක්සත් ජාතික පෙරමුණ විසින් පෙන්වා දෙන්නේ බහුතරයක් අප සතුයි, වැඩි මොළු කිඩි සංඛ්‍යාවක් පවතින්නේ අපේ සතුව, ඒ නිසා ආණ්ඩු බලය අපිට හිමි විය යුතුයි. ඒ වගේම මෙම විශ්වාසමංග යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණ සමග සහය දක්වමින් කටයුතු කරන බවටත් ඔවුන් ප්‍රකාශ කරනවා. කොමනත් මේ සියල්ල විසඳා ගැනීමට සිදුවන්නේ උත්තරීතර පාර්ලිමේන්තුවේදී. උත්තරීතර පාර්ලිමේන්තුව අද දවසේ දැන් කල් තබා තිබෙනවා හෙට දිනය දක්වා. හෙට උදෑසන 10 දක්වා ජනතාවට රටේ බලා සිටීමට සිදුවනවා යලිත්. හෙට දිනය දක්වාත් හෙට දිනේ කුමන පිළිතුරක් ලැබේවිද ඔබ පත් කර යවූ, ඒ වගේම රටේ ජනතාව පත් කළ යවූ මහජන නියෝජිතයින් රටේ අනාගතය වෙනුවෙන්, රටේ ඉදිරිය වෙනුවෙන්, රටේ ස්ථාවරත්වය වෙනුවෙන්, රටේ ස්ථාවර දේශපාලන වාතාවරණය වෙනුවෙන්, රටේ ඉදිරි අනාගතය වෙනුවෙන්, ආර්ථික ශක්තිමත් භාවය වෙනුවෙන් කුමන තීරණයක් ගනිවිද කියා. ඒ අතරතුර සියල්ලම ජනතාවගේ සිත් තුළ තිබෙන විට අපේ දේශපාලනයේ ඉතාම ක්ෂණික වෙනස් වීම සිදුවෙමින් තිබෙනවා. වඩිවෙල් සුරේෂ් අමාත්‍යවරයා අමාත්‍ය ධූරය අත්තරමින් එක්සත් ජාතික පක්ෂය සමග යලිත් එක් වුණා. ඔහු වත්මන් රජය සමග සිටියේ. දැන් අපිට යොමු වන්නට පුළුවන් පාර්ලිමේන්තු අසල දර්ශන. මම ඔබට සඳහන් කළ උණුසුම්කාරී තත්වයක් තිබෙන බව, පොලිසිය මේ උණුසුම්කාරී තත්වය පාලනය කරන්න ගන්නා උත්සාහය ඔබ දැන් දකිනවා. මේ තත්වය පාර්ලිමේන්තු අසල එක්සත් ජාතික පක්ෂයට සහය දක්වන පිරිස් එක්ව සංවිධානය කර තිබෙන විරෝධතා ව්‍යාපාරයක් පාර්ලිමේන්තු වටරවුම අසලයි මේ විරෝධතා ව්‍යාපාරය පැවැත්වෙන්නේ. මාර්ගය අවහිර වී තිබෙනවා. ඒ වගේම නිෂ්පාදක කණ්ඩායම සනාථ කරනවා එක්සත් ජාතික පක්ෂයට සහය දක්වන කණ්ඩායම, වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය දක්වන ආණ්ඩුවේ ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් කණ්ඩායම යෝජනය කරන දෙපිරිස මාර්ගයේ දෙපසකට වී විරෝධතාවේ යෙදෙනවා. ඒ වගේම තවත් පිරිසක් එම ස්ථානයේ උද්ඝෝෂණය කර ඉතනවා. තවත් පිරිසක් සතුට සමරනවා. මේ උණුසුම්කාරී තත්ත්වය පාලනය කරන්නට ඊට මැදිහත් වී පොලිසිය දැඩි උත්සාහයක නිරත වෙනවා. ඔබ දකින්නේ මේ දර්ශන පාර්ලිමේන්තුවේ වටරවුම අසල තිබෙන දර්ශන.
ආණ්ඩු පක්ෂය විපක්ෂයට සහය දක්වන කණ්ඩායම් පාර්ලිමේන්තු වටරව් මාසල මාර්ගයේ දෙපසකට වී විරෝධතාවයේ නිරත වුණා. ඉන් අනතුරුව ක්‍රමක්‍රමයෙන් ඔවුන් දෙපිරිස ආසන්න වුණා, ඔවුන් දෙපිරිස ලං වුණා. ඉන් පසුව දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ආරම්භ වුණා. ඒ උණුසුම්කාරී තත්ත්වයට මැදි වුණා පොලිසිය. පොලිසිය දැඩි උත්සාහයක් ගනිමින් සිටිනවා මේ වන විටත් එම ස්ථානයේ සාමකාමී වාතාවරණයක් ආරක්ෂා කිරීම සඳහා. රටේම ජනතාව මේ සාමකාමී වාතාවරණය ආරක්ෂා කරගත යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තු වටරවුම සහ යවට මාර්ගවල දැඩි වාහන තදබදයකුත් තිබෙන බව තොරතුරු වාර්තා වෙනවා. මේ නිසා එම මාර්ග භාවිතා කරන අයත් මේ පිළිබඳව දැඩි සැලකිල්ලක් යොමු කරන්නට කියන පණිවිඩය තමයි අපිට දෙන්නට තිබෙන්නේ. විශේෂයෙන්ම අද දවසේ මේ වන විට රටේ පවතින මේ දේශපාලනික වාතාවරණයත් සමග මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අංශත් උණුසුම්, ඒ වගේම පාර්ලිමේන්තුවත් උණුසුම්, පාර්ලිමේන්තුව පිටත් උණුසුම් තත්ත්වයන් තිබෙන්නේ. මේ සෑම සියල්ලම බොහොම හොඳින් සාධාරණව විසඳී රටේ හෙට දවස හෙට අනාගතය වෙනුවෙන් ඉතාම ඥානන්විත වූ තීරණ රටේ මහජන නියෝජිතයින් ගනිවි කියන විශ්වාසයයි රටේ සමස්ත ජනතාව තුළ තිබෙන්නේ. එහෙමනම් අපි සූදානම් වන්නේ යලිත් ප්‍රධාන පාලක මැදිරිය වෙත යොමු වන්නට. මේ පිළිබඳව රටේ දේශපාලනික තත්ත්වයන් සහ රටේ තත්ත්වයන් පිළිබඳව ලැබෙන සියලුම උණුසුම් සත්‍ය වූවත් අපි ක්ෂණයකින් ඔබ වෙත ඉදිරිපත් කරන්නට සූදානම් රැඳී සිටින්න සියත සමකින්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.